කැම්පස් එකේ ඉතින් හැමෝටම සින්දු කියන්න හම්බෙන්නේ නැහැ. දැන් මම ගත්තොත් මට සින්දු කියන්නම් බෑ. එතකොට රැග් සීසන් එකේ මචං මේ සින්දු කියන්න දෙනවනේ. සින්දු කියන උනම් හෙන කැතට කියනේ උන්ට. සින්දු තහනම් කරනවා. එතකොට ඌට ඒ කියන්නේ මුළු කැම්පස් ජීවිතේම ආයෙ සින්දු ට්‍රිප් එකකවත් සින්දු කියලා අහුවෙන්න බෑ. එහෙම තමයි කියනවා. නමුත් එහෙම තමයි සාමාන්‍ය රැග් සීසන් එකේ දාන රූල් එක තමයි. තොට සින්දු තහනම් අදින් පස්සේ කියලා කියනවා. එතකොට එහෙම සින්දු තහනම් ඇදිච්ච එකෙක් මම. හරිද? එතකොට ඉතින් අපි කරන්නේ සින්දු කියන්න පුළුවන් වුන් අල්ලගෙන ඉතින් ඔය වගේ. ඉතින් එහෙම මේ එහෙම සහ ඔය සින්දුවත් එක්ක මට කැම්පස් එකේ හොස්ටල් එකේ තිබු කුරුටු ගීයක් තියෙනවා. ඒක මේ කවුරු හරි ලියලා ගිය එකක්. මේ ඒත් අම්මා ගැන සිහිනෙන් පවා මගේ සුඛ විහරණය පැතු රජකම ගන්න පුතු රජගෙට ගියයි සිතු. ගමේ ඉඳලා පොඩි එකා කැම්පස් ආවහම අම්මලා හිතන්නේ හරි දැන් මූ රජ වුණා කියලානේ. රජකම ගන්න පුතු රජගෙට ගියයි සිතු. අම්මා දනී නම් මේ සරසවියේ තතු. ගෙන ගොස් බොහෝ කල් මේ දුක් විඳින පුතු. හරි. ඒ කියන්නේ ඇත්තටම විශ්වවිද්‍යාල ජීවිතය ඇතුලේ ඒ ආතල්යකට යටින් යන වෙන කේදාන්තයක් තියෙනවනේ මචං. අපි දන්නවා කොල්ලෝ ඉන්නවා අපි යන කාලේ කැම්පස් එකේ බත් එකක් දවල් බත් එක 13.50යි. ප්ලේන්ටියක් රුපියලයි. මේ මහා ඇතක නෙමෙයි 2000යි. 2000. ඔව් ප්ලේන්ටියක් රුපියලයි. මම දැන් සති දෙකකට කලින් කැම්පස් එකට ගියා. බත් එකක් 180යි. ප්ලේන්ටියක් රුපියල් 20යි. හරි. එතකොට අපිට මට මතකයි අපිත් එක්ක විශ්වවිද්‍යාලේ යාළුවෝ හිටියා මචං. මේ මහ පොළ හම්බෙන්නේ රුපියල් 1450යි. හරි. රුපියල් 1450න් මාසෙම ජීවත් වෙලා. හරි. ගේම ගහගෙන කැම්පස් එකේ ඉන්නේ උන් ඉන්නවා. හරි. කොල්ලෝ 4 දිනක් කැන්ටින් එකට ගිහිල්ලා ගන්න මචං එක බත් එකයි. ඔව්. 13.50ක් දීලා එක බත් එකක් අරගෙන අඩුවක් දෙනවා රුපියල් 3ට. හරි. එතකොට රුපියල් 20ක් අරන් ගියාම 4 දිනක් කනවා. ඉස්සලා ගන්නවා බත් එකක් ඊට පස්සේ සැරින් සැරේට අඩු 3ක් විතර ගෙනල්ලා කනවා. හරි. එතකොට ඒ එහෙම උන්ට අර ගෙවල් වල අම්මා බෙදලා දෙන බත් එක මතක් වෙන්නේ නැහැ කියලා කාටවත් කියන්න බෑ. ඔව්. එතකොට එහෙම පොඩි ඛේදවාචකයකුත් අර අර අරක යටින් යනවා.